පාස්කු ප්‍රහාරයෙන් මියගිය ජනතාවට සාධාරණ ඉටු කිරීම සඳහා අද ආණ්ඩු අපොහොසත් වෙලා තිබෙනවා. මේ ප්‍රහාරයට වගකිව යුතු, එවැගේම මේ ප්‍රහාරය කරපු අන්තවාදීන්ට සහයෝගය දීපු දේශපාලන නායකත්වය අත්අඩංගුවට ගන්න මේ ආණ්ඩු අසමත් වෙලා තිබෙනවා. ලේ තැවරුණු අය කැබිනට් ඇමතිවරු බවට පත් වෙලා ඉන්නවා. ලේ තැවරුණු අය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විදියට ඉන්නවා. ලේ තැවරුණු අය ආණ්ඩුකාරවරු විදියට ඉන්නවා. මේකද ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ මියගිය මිනිසුන්ගේ ඥාතීන්ට මියගිය අයට ඉටු කරන සාධාරණත්වය. ඒ නිසා අපි වහාම ආණ්ඩුවට බල කරලා කියා සිටිනවා, මේ ලේ තැවරුණු කැබිනට් ඇමතිවරු, මේ ලේ තැවරුණු ආණ්ඩුකාරවරු, මේ ලේ තැවරුණු ආණ්ඩුවේ මන්ත්‍රීවරු වහාම අත්අඩංගුවට අරන් නීතිය හමුවට පමුණුවන්න කියන එක අපි ආණ්ඩුවට බල කර සිටින්න තමයි අද මේ කොටුව දුම්රිය පොලිස් ස්ථානයේ අසලට අපි ඒකරාශී වුණේ. අපි විශේෂයෙන්ම ප්‍රකාශ කරන්න කැමති, ආණ්ඩුව මේ නීතිය ඉටු කරන්නේ නැත්තේ ඉතා පැහැදිලිව ආණ්ඩුවට පාස්කු දින මියගිය මිනිස්සුන්ට සාධාරණයක් ඉටු කරන්න උවමනාව නැහැ. අපි ආණ්ඩුවෙන් අහන්න කැමති, අපි ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් අහන්න කැමති, රිෂාඩ්ව අත්අඩංගුවට ගන්න, මුජිබර්ලව අත්අඩංගුවට ගන්න, අසාත් සාලිලව හිස්බුල්ලව අත්අඩංගුවට ගන්න, තව මිනී කීයක් මැරෙන්න ඕනද? තව මිනී කීයක් මේ මහපොළොව මත ලේ තැවරෙන්න ඕනද? එතෙක්ද මේ ආණ්ඩුව ඉවසගෙන ඉන්නේ? ආණ්ඩුව වහාම කළ යුත්තේ දේශපාලන නායකත්වය දෙන එපමණක් නෙවෙයි, මේ අන්තවාදීන් රකින්න, අන්තවාදීන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක හමුදාවන්ට බාධා කරන මේ දේශපාලන නායකත්වය වහාම ඉවත් කරන්න ඕනේ. එහෙම නැතුව මේ පරීක්ෂණ සාධාරණ වෙන්නේ නැහැ. එහෙම නැතුව මේ කරන පරීක්ෂණ යුක්ති සහගත වෙන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුව මේ කල් මරමින් ඉන්න වෙන මොකක්වත් නෙවෙයි, ජනතාව අතෘප්තියට පත් කරලා ජනතාව නීතිය අතට ගන්න කල් ආණ්ඩුව මේ කල් ගෙවන්නේ. 83 පන්නේ නැවත කැරලි කෝලාහල ඇති කරලා එමගින් ඇමරිකානු හමුදාවකට මේ ශ්‍රී ලංකාවට මැදිහත් වීමට කොටපාදල දෙන්නයි ආණ්ඩුව මේ ලෑස්ති වෙන්නේ. ඒ නිසා තමයි මෙපමණ චෝදනා ප්‍රමාණයක් ඉදිරිපත් වෙලා තියෙද්දී රිෂාඩ් බදුදීන්ව ආණ්ඩුව ආරක්ෂා කරන්නේ. අද තේරීම් කාරක සභාවක් දාලා තියෙනවා. අපි කියන එක තේරීම් කාරක සභාවක් නෙවෙයි, රිෂාඩ්ගේ කුණු හොදන ලොන්ඩරියක් තමයි ආණ්ඩුව දාලා තියෙන්නේ. රිෂාඩ්ගේ කුණු හොදන ලොන්ඩරියක් කුණු ලොන්ඩරියට දාලා කුණු හොදලා විශ්වාස බංගෙට මූණ දෙන්න තමයි ආණ්ඩුව ලක්කලාස්තු වෙන්නේ. අපි පැහැදිලිවම කියනවා ආණ්ඩුවට, මේ පාස්කු ප්‍රහාරයෙන් මියගිය මිනිසුන්ට, ඔවුන්ගේ ඥාතීන්ට, මේ රටවැසියන්ට සාධාරණ ඉෂ්ට කරන්න වහාම හිස්බුල්ලා සාලේ රිෂාඩ් මුජිබර් මේ හතක දෙන අත්අඩංගුවට ගන්න කියන බලකිරීම අපි ආණ්ඩුවට, ඒ වගේම නීතිය ක්‍රියාත්මක කරන අංශවලට බල කර සිටිනවා.